පසුගිය දිනයක අපි දන්නවා ආන්දෝලනාත්මක මරණයක් පිළිබඳව වාර්තා වුණා ලසන්ත පෙරේරා නැමැති සංවිධානාත්මක අපලාද කල්ලි සමාජිකයෝ පිළිබඳව එම මරණය නීත්‍යානුකූලව තහවුරු කර ගැනීම සඳහා මේ වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් පවතිනවා ඊට අදාළ ශ්‍රී ලංකාවෙන් ලබා දිය හැකි තොරතුරු මේ වෙනුවට ඉන්දියානු මහස් කොමසාරිස් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු කර තිබෙනවා නිල වශයෙන් තහවුරු කිරීම මේ දක්වා ලැබිලා නැහැ ඒ වගේම එම අපරාධකරු හා සම්බන්ධ අපරාධ කල්ලිය විසින් මේ වෙන විට උපයාගෙන ඇති දේපළ කෝටි 50කට ආසන්න බව අනාවරණය කරගෙන තිබෙනවා කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාත තුළ පර්චස් 928ක ප්‍රමාණයක් ඉඩකඩම් එම අපරාධ කල්ලිය විසින් නීති විරෝධී ආකාරයට අත්පත් කරගෙන ඇති බව මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙනවා ඒ දේපළ ඉදිරියේදී මුදල් විශුද්ධි කරන පනත යටතේ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය නෛතික පියවර මේ වෙන විට ගෙනමින් පවතිනවා ඒ වගේම බස්නාහිර දකුණ අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂ විසින් මේ සම්බන්ධ විමර්ශන කටයුතු සිද්ධ කරනවා දැනට ඊට අමතරව ලොරි රථ තුනක් සහ නීති විරෝධීව වැලිජාරම් කරන තොටුපළක් ඒ තොටුපළේ පාරු කිහිපයක් බාරයටගෙන විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යනවා දැනට ඔහු මිය ගිය බවට තමයි වාර්තා වෙන්නේ නමුත් ඒ වාර්තා නිල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සනාථ කරගෙන නැහැ සනාථ කර ගැනීම සඳහා ඇඟිලි සටහන් සහ DNA පරීක්ෂා සිදු කිරීම සඳහා අවශ්‍ය සාම්පල් යොමු කරලා තිබෙනවා ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ ඉන්දියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ඒ තොරතුරු සනාථ වීමෙන් පසුව ඔහු මියගිය බව සනාථ වෙනවා නම් අපිට තවදුරටත් ඔහුගේ සත්කම් පිළිබඳව කරුණු සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ එසේ නැති වුණොත් අපි ඒ සම්බන්ධයෙන් ඔහු යම්කිසි ආකාරයක ඔහුගේ පෙනුම වෙනස් කරලා ඔහු සැඟවීමට උත්සාහ කරනවාද කියන එක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරනවා දැනට ඉන්දියාවේ ඉන්දියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කරන බව තමයි අපිට නිල වශයෙන් වාර්තා කරන්නේ අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ පරීක්ෂාවල වාර්තා අපිට ලැබෙයි කියලා කඩිනමයි බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන තිබෙනවා නම් එහෙම නැත්නම් ව්‍යාජ ඔප්පු සාදාගෙන අයිතිකරුවන් සිටියේදී එම ඔප්පු පාවිච්චි කරමින් ඔවුන්ව බිය ගන්වලා ඒ ඉඩම් භාවිතා කරනවා නම් ඒ නිවැරදි අයිතිකරුවන්ට ඉදිරිපත් වීමට හැකියාව තියෙනවා ඒ පිළිබඳව දැනුම් දීමෙන් පස්සේ ඉදිරිපත් වෙලා ඔවුන්ගේ අයිතිය සනාථ කිරීමට හැකියාව තියෙනවා නම් අපිට පුළුවන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණාර්ථා කරන්න කරුණාර්ථා කරලා ඔවුන්ට යුක්ති ඉෂ්ට කිරීම සඳහා පියවර ගන්න හැකියාව තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හැකියාව තියෙනවා බද්ද බස්නාහිර පළාත් අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අබේසේකර මහතා වෙත 0.71859.2279 යන දුරකථන අංකයෙන් එවැනි ආකාරයට බලහත්කාරයෙන් ඉඩකඩම් ලබාගෙන තිබෙනවා නම් ඒ ව්‍යාජ ඔප්පු සාදමින් තමන්ගේ හෝ තමන් දන්නා හඳුනන පුද්ගලයෙකුගේ ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන් ඒ දුරකථන අංකයට ඒ පිළිබඳව ඉතාමත්ම කඩිනමින් සහ රහස්‍යභාවය ආරක්ෂා කරමින් විමර්ශන කටයුතු සිදු කරන බව දැනුම් දීමට කැමැතියි